Sadhu. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Sadhu, sadhu, sadhu. Avasarai pinnat swamin vahanse, namo buddhaya saddhavant pinnatni. සොඳුරු නිවන් මඟ ගැන කතා බස් කරන මේ සදහම් කතා බහේ අද දවසේත් මේ අඩහෝරාවක කාලේ ගෞරවනීය පින්න ස්වාමීන් වහන්සේ සමගින් උතුම් සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙනයි මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. මේ දිනවල අපි පින්න ස්වාමීන් වහන්සේ කතා කළේ සතිපට්ඨාන සංයුක්තේ අනනුසුත වර්ගී සූත්‍ර දේශනා. ඉතින් ඒ වර්ගයට අයිති අඤ්ඤා කියන සූත්‍ර දේශනාව මුල් කරගෙන තමයි අද දවසේ අපි ධර්මයේ කතා කරන්නේ. අඤ්ඤා කියන වචනේ අර්ථය අවබෝධ කළා රහතන් වහන්සේ අරහත්ත්වයේ වගේ අනේ වගේ අර්ථයක් ගෙන දෙන බවක් තමයි හැඟෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව අහද්දි කතා කරද්දි අපිට ඒක තවත් හොඳට වැටහෙවි. පින්න ස්වාමීන් වහන්සේගෙන් අපි ඉල්ලා සිටිනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අඤ්ඤා සූත්‍රයේදී දෙවිමිනිස් ලෝකයාට ලබා දෙන උතුම් සම්බුදු වදන, සම්බුද්ධ වචනය, සම්බුද්ධ පණිවිඩය ගැන මේ මොහොතේ අපට තෝරා දෙන ලෙසින්. නමෝ බුද්ධාය. පින්න ස්වාමීන් වහන්සේ අඤ්ඤා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන පින්නවත් ස්වාමීන් වහන්ස චත්තාරූමී භික්කවේ සතිපට්ඨාන. පින්නවත් මහණෙනි, මේ සතිපට්ඨානයන් හතරක් තිබෙනවා. කතමේ චත්තාරු කුමක්දේ සතර. ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි, භික්ෂුව කයෙහි කායානුපස්සීව වාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කෙලෙස් තවන වීරියෙන් යුතුව කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් සිහියෙන් යුක්තව ඒ වගේම අභිජ්ජාව දොම්නසත් දුරු කරමින් ඒ විදිහට කායානුපස්සීව වාසය කරනවා. ඊළඟට වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුක්තව ඒ වගේම කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුක්තව සිහියෙන් යුක්තව මේ ලෝකයේ කෙරෙහි අනවබෝධයෙන් ඇතුව තිබෙන්නා වූ දැඩි ලෝභයත් දොම්නසත් දුරු කරමින් සතර සතිපට්ඨානෙහිම කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානෙන් වාසය කරනවා කියලා දේශනා කරනවා. එහෙමයි. ඉතින් මෙන්න මේ ආකාරයට මැනවින් යමෙක් සතර සතිපට්ඨානෙහි සිහිය පිහිටවනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට වරද්දාගන්නේ නැතුව එහෙමයි මේ විදිහට මනුවින් සතර සතිපට්ඨානෙ සිහි පිහිටවනවා නම් ඉමේ සංකෝ භික්කවේ චතුන්නං සතිපට්ඨානානං. මෙන්න මේ සතර සතිපට්ඨානයන් භාවිතත්තා බහුලී කතත්තා, භාවිත කළාම බහුල වශයෙන් ප්‍රගුණ කළාම දින්නම් ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංක. මේ ඵලයන් දෙක අතුරින් එක්තරා ඵලයක් කැමති වේ යුතුයි. මේ ඵල දෙක අතුරින් එක්තරා ඵලයක් කැමති වේ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. ඒ කියන්නේ මේ වඩන කෙනා මේ ඵල දෙක අතුරින් එක්තරා ඵලයක් කැමති වේ යුතුයි කියනවා. ඒ කියන්නේ ඒ තරම් මේ ඵල උපදවන්නා වූ ධර්මයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ප්‍රතිපදාව එක අනුගමනය කරන කෙනා මේක මනවින් ප්‍රගුණ කරනවා නම් එයා ඒ ප්‍රතිඵල කැමති වේ යුතුයි. එතකොට මේ දේශනාවෙන් අපිට ලබා දෙන්නේ ඒ
පණිවිඩයේ තමයි. සතර සතිපට්ඨානය අපි හැමදාම මේ පහුගිය දින කීපෙම ශ්‍රවණය කළ දේම තමයි සතිපට්ඨානේ වශයෙන් අහන්න ලැබුණේ. එහෙම. ඊන අනුතරව තමයි මේ කියවෙන්නේ මේ සතිපට්ඨානේ භාවිත බහුල කියන්නේ බොහෝ වඩනවා නම් මේ ඵල දෙකක් ලැබෙනවා කියලා. ඵල දෙකක් ලැබෙනවා. මේ ඵල දෙක හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එහෙමයි. දිත්තේව ධම්මී අඤ්ඤා. මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය අවබෝධය අඤ්ඤා. ඒ කියන්නේ රහත් ඵලය, අරහත් ඵලය අඤ්ඤා කියලා විස්තර කරනවා. එතන මේ සූත්‍ර දේශනාවේ නම එතන තියෙනවා. එහෙමයි. මේ ජීවිතේම අරහත් ඵලය හෝ අපි කවුරුත් අපේක්ෂා කරන්නා වූ අරහත් ඵලය හෝ සිරු දුක්වල නිවීම ඒ රහත් ඵලය හෝ සතිවා උපාදිශේෂේ. ඒ කියන්නේ මේ කෙලෙසුන් ඉතුරු වූහොත් මේ කෙලෙස් ඉතුරු වූහොත් අනාගාමිතාති. අනාගාමී භව කියන මේ ඵලයන් දෙක අතරින් එක්තරා ඵලයක් කැමති විය යුතුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාවේදී දේශනා කරන්නේ. ඒ කියන්නේ පින්නස්සන්නසේ සතිපට්ඨානේ වනාකොට හිටියොත් මේ ජීවිතයේදීම අරහත්ත්වේ කරා යන්න පුළුවන් වෙන බව මේ කියවෙන්නේ. එහෙමයි. යම්මේකින් උපාදාන ඉතුරු වුනොත් අනාගාමී ඵලය සාක්ෂාත් කරන් ලැබෙන බව විස්තර වෙන්නේ. එහෙමයි. ඒතකොට පින්නස්සන්නසේ මේ කොටස් මේ උතුම් සම්බුදු වදන් අපි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදීත් අහන්න ලැබිලා තියෙනවා. මේට වැඩි තව විස්තර වශයෙන්. ඉතින් ස්වාමීන් වහන්සේ කැමති අපි භාගතුන් වහන්සේ මේ මෙතන කෙටියෙන් කියපු දේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර වශයෙන් ඒ අවදාළ කොටස ගැන දැනගන්නට. එහෙමයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ අපගේ භාගතුන් වහන්සේ විස්තර විභාග වශයෙන් දේශනා කරලා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී වශයෙන් මහා කරුණාවේ යුතුව දේශනා කරලා බුදුරජාණන් වහන්සේහි ප්‍රතිඵල දේශනා කරනෝ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භවෙයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට ඒවං භවෙයි. මේ පෙන්වා දෙන ආකාරයට ඒ විදිහට. ඔව් ඒ විදිහට වැඩුවොත්. කියන්නේ දැන් අපිට මේ වග්ගේම සූත්‍ර දේශනාවක් දේශනා මේ කියන්නේ මොන ගැහුණා මේ චතර සතිපට්ඨානේ මේ වරද්දාගත්තොත් එයා වරද්දාගන්නේ මේ මනවින් දුක්ෂේ කරන ආර්ය මාර්ගයයි කියලා. ඒ කියන්නේ මේක වරද්දාගන්නේ නැතුව මනවින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්න ආකාරයටම අපි මනවින් මේ සුත අහලා දතා දරාගෙන වචිසා ಪರಿචිත වචනෙන් මේ මනවින් පුරුදු පුහුණු කරලා ඊළඟට මනසානුපෙක්ඛිත එය මනසින් විමසා බලා මනසින් යෝනිසෝ මනසිකාරයේදී දිට්ඨිය සුප්පට වෙද්දා එය පැහැදිලිව අපි දෘෂ්ටි පිරිසුදු කරගෙන මනවින් තේරුම් කරගෙන අපි මේ වරද්දා ගන්න නැතුව මනවින් අනුගමනය කර යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට ඒවම් භාවිතා යෝහි කෝචි භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ මේ විදිහට මේ සතර සතිපට්ඨාණයෙන් වඩනවන එහෙමයි යමෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භවෙය තස්ස දින්නම් ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංක අන්න ඒකේන මේ ඵලයන් දෙක අතුරින් එක්තරා ඵලයක් කැමති වේ යුතුයි දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිත ඒවං භවෙය සත්තාහං කියලා එතන විස්තර වෙනවා මේ ආකාරයට අවුරුදු 7ක් මේ ඒවං භවෙය සත්ත වස්සානේ කියලා මුලින්ම විස්තර වෙනවා වර්ෂ 7ක් කියලා වර්ෂ 7ක් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වර්ෂ 7ක් මේ විදිහට වඩනවා නම් ඒක වර්ෂ 7ක් කිව්වහම ස්වාමීන් වහන්සේ ඊටාම සුළු කාලයක් ඒක බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තියෙන සම්දිට්ඨික බව අපට හිත පහදවා ගන්න පුළුවන් පින්නස්සාන වහන්සේනේ යමෙකුට වර්ෂ 7ක් මේක අනුගමනය කරලා ප්‍රතිඵල ලැබෙනවා නම් එයාට ඉංගෙන පැහැදීමකින් පුරුදු කරන්න මේ හිතට අරගෙන පුරුදු කරන්න යමෙකුට පුළුවන් නම් එයාට ලොකු වාසියක් ලොකු යහපතක් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී අපට මුණ ගැහෙනවනේ පින්නස් ස්වාමීන් වහන්සේ මේ දුක නිමා වෙනවා නම් ඔබට උදේ කාලේ හුල් පහරවල් මේ 100ක් අයිනවා දවල් කාලටත් ඔබට හුල් පහර 100ක් අයිනවා රාත්‍රියටත් ඔබට හුල් පහර 100ක් අයිනවා මේ විදිහට ඔබට අවුරුදු 100ක් පුරාවට අවුරුදු 100ක් ජීවත් වෙද්දී හුල් පහර 100 ගානේ අයිනවා දවසට 100 ගාන. එහෙම නැනලා ඉවරෙද්දී අවුරුදු 100 යෑමෙන් ඔබ දුකෙන් නිදහස් වෙනවා නම් ඔබ ඒකට කැමති වෙන්න කියනවා.
මොකද මේ ඔබට ඒ හුල් පහරවල නිමාවක් පේනවා කියන අවුරුදු 100 යැවෑමේ. නමුත් මේ සසරේ ගමන් කරද්දී ඔබට විඳින්න වෙන ඔබට ලක් වෙන්න වෙන හුල් පහරවල නිමාවක් නැහැ කියන. සසරේ භයංකර භයංකර බව. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ ඒකාන්ත කොටම පෙන්වා දෙනවා මේ සතර සතිපට්ඨානේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට මේ හුල් පහරවල් කාලා මා ඔබට මේ දුකෙන් නිදහස් වීම පණවන්නේ නැහැ කියලා. එහෙමයි. ඔබට සුඛ සෝමනස්ස සැප සතුටි මණ්ඩපේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචරියන් කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ බඹසර හරියට මේ පැන්නේ බේරෙන මීවදයක් වගේ කියනවා. මේක මේ සතුටින් සොම්නසින් අනුගමනය කළ යුතු මාර්ගයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පනවා වදාළේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මෙතනදී පෙන්වා දෙන්නේ අවුරුදු 7කින් මේක යමෙක් මා පෙන්වා දුන්න විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් දෙයක් වෙනවත් ස්වාමීන් වහන්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ විදිහට මේ පෙන්වා දෙන්න පුළුවන් කියනවා මේ නිවන් මඟ. මේ නිවැර මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට හේතුකෝ විඤ්ඤු පුරුසු අසටෝ අමායා. බුදුරජාණන් වහන්සේට මේ නිවැර මේ කියන්නේ උන්වහන්සේ මේ විදිහට පෙන්වා දීලා උන්වහන්සේ දේශනා කරන අවසානයේ අවුරුදු 7කින් ඔහොම දේශනා කළා. මේ එක දවසකින් උදේ කාලේ ඇවිල්ලා හවස් කාලේදී උන්වහන්සේට පුළුවන් කියනවා කෙනෙකුට මේ සතර සතිපට්ඨානේ වඩලා අරහත්ත්වයට පත් වෙන්න මේ ධර්මාර්ගයේ පෙන්වා දෙන්න. උන්වහන්සේ පෙන්වා දෙන විදිහට ඒ කියන්නේ විඤ්ඤු පුරුෂයෙකුට ඇද නැති කපට නැති මායා නැති මිනිසෙකුට සැට කපට මායා නැති මිනිසෙකුට අවංක කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පෙන්වා දෙන්න පුළුවන් කියනවා. උන්වහන්සේ පෙන්වා දෙන විදිහටත් ඒ අනුගමනය කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා උදේ කාලේ උන්වහන්සේ අනුශාසනා කරනවා කියන හවස් කාලේදී එයා මේ අරහත්ත්වේ සාක්ෂාත් කරනවා කියන. ඉතින් ඒ විදිහේ ඵලදායි නිවන් මඟ බුදුරජාණන් වහන්සේ සම්දිට්ඨික වූ ස්වාක්ඛාත වූ නිවන් මඟක් පෙන්වස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා. එහෙමයි. එතකොට මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විදිහට මහා සතිපට්ඨාන සූත්‍රයේ අවුරුදු 7කින් එහෙමයි පෙන්වා දීලා බුදුරජාණන් වහන්සේ මේ නැවතුනේ නැහැ. ඔව්. තිට්ඨතු භික්කවේ සත්ත වස්සා අඩු කරගෙන යනවා. ඒ වර්ෂ 7ක් තිබේවා කියනවා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අස්ස කස්සචි භික්කවේ යෝහි කෝචි භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨාන ඒවං භාවෙය ච වස්සානි. යමෙක් 6ක් ඔව් අවුරුදු 6ක් වඩනවා නම් මා පෙන්වා දුන්න ආකාරයට අන්තිමේට ඊළඟට බුදුරජාණන් වහන්සේ අවුරුදු 5ක් වඩනවා නම් කියලා අඩු කරනවා. ඒ කියන්නේ 6ක් තිබේවා. අවුරුදෙන් අවුරුදු අඩු කර කර පෙන්වනවා නේද? ඔව්. ඊට පස්සේ අවුරුදු 6ක් තිබේවා අවුරුදු 5ක් වඩනවා නම්. ඊට පස්සේ අවුරුදු 5ක් තිබේවා අවුරුදු 4ක් වඩනවා නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විදිහටම මේ ප්‍රතිඵල දෙක ලැබෙනවා කියන එක මේ ජීවිතයේම අරහත්ත්වයට පත් වෙනවා එහෙම නැත්නම් මේ අනාගාමි ඵලයට පත් වෙනවා කියන. ඊළඟට අවුරුදු මේ 4ක් තිබේවා අවුරුදු 3ක් පුරුදු කරනවා. ඊළඟට අවුරුදු 3ක් තිබේවා අවුරුදු 2ක් පුරුදු කරනවා. ඊළඟට අවුරුදු 2ක් තිබේවා අවුරුද්දක් පුරුදු කරනවා. ඊළඟට අවුරුද්දක් තිබේවා මාස 7ක් පුරුදු කරනවා නම් කියලා මාස වලට බුදුරයන් වහන්සේ අඩු කරනවා. ඒ කියන්නේ සවනස් දැන් අවුරුදු 7නුත් මේ අවුරුදු 7ක් දක්වා සතිපට්ඨාන ඉඳලා කෙනෙක් අරහත්ත්වේ කරා යන්නත් පුළුවන්. තව කෙනෙක් අවුරුදු 6කින් වෙන්නත් පුළුවන්. තව කෙනෙක් අවුරුදු 5කින්, තවත් කෙනෙක් අවුරුදු 4කින්, තව කෙනෙක් 3කින්, තවත් කෙනෙක් අවුරුදු 2කින්, තවත් කෙනෙක් අවුරුදු 2කින් අරහත්ත්වේ කරා එහෙම නැත්නම් අනාගාමි ඵලය ලබන්න පුළුවන්. එහෙමයි. ඒක ඊටත් අඩු කරනවා. ඊටත් අඩු කරන හැම ශ්‍රාවකයන් අපිට මොන ගහනවනේ පින්නස් ස්වාමීන් වහන්සේනේ. ඒ. දැන් ඊළපස්සේ අඩු කරනවා මාස 6ට. මාස 6ක් මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට පුරුදු කළොත් යාට මේ කියනවා අරහත් ඵලය හරි අනාගාමි ඵලය හරි සාක්ෂාත් කරගන්න පුළුවන් කියන්නේ. දැන් වර්ෂ 7 අවුරුදු 7 ඉඳන් අවුරුද්දක් වඩු කරලා ඊට පස්සේ මාස 7ට ගෙනල්ලා මාස 7ත් මාස 7ේ ඉඳලා ඔව් 6ට අඩු කරනවා 5 ඊට පස්සේ 4 එහෙමයි. ඊට පස්සේ මාස 3ක් පුරුදු කළොත් ඇති කියනවා. ඊට පස්සේ මාස 3ක් ඕනේ මාස 2ක් පුරුදු කළොත් ප්‍රමාණවත් කියනවා. මාස 2ක් ඕනේ මාසයක් පුරුදු කළත් ඇති කියනවා. මාසයක් බුදුරජාණන් වහන්සේ තිබේවා කියනවා. මාස භාගයක් සති 2ක් පුරුදු කළොත් ප්‍රමාණවත් කියනවා. සති 2 බුදුරජාණන් වහන්සේ තවත් අඩු කරලා දේශනා කරනවා. සතියක් සත්තා
යෝහි කෝච භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානි එවං භාවීය සත්තාහ දවස් 7ක් පුරුදු කළොත් මේ ඕ තස්ස දින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලම් පාටිකංක එයා මේ ඵල දෙක අතරින් එක්තරා ඵලයක් කැමති වේතුයි කියන දිත්තේව ධම්මේ යඤ්ඤම් මේ ජීවිතයේ මෙයා ආරි සත්‍ය අවබෝධ කොටගෙන අරහත් ඵලය හෝ සතිවා උපාදි ශේසේ අනාගාම මේ කෙලෙසුන් ඉතිරි වූහොත් අනාගාමී ඵලේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ විදිහට සඳහන් වෙනවා. ඒ විදිහට විස්තර වෙනවා. ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ අර මතක් කළා වරින් මේ අර උදේ උපදේශ දීලා හවස අරහත්ත්වේ කරා යන බවත් භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. බෝධිරාජ කුමාර සූත්‍රයේ ඒකෙදි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තවත් ඒ ශ්‍රාවකයාට ඔය කබඩ නැති බව. ඒ කියන්නේ විඤ්ඤු බව ඇද මේ රහිත බව මේ ඒතුකෝ විඤ්ඤු පුරිසෝ අසටෝ අමායාවේ උජු ජාතිකෝ. ඒ කියන්නේ ඍජු බව, කපට නැති බව, මායා නැති බව, ඒ ගුණේ තියෙනවා. ඊට පස්සේ අල්පාබාධ බව තියෙනවා. එහෙමයි. ඊට පස්සේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධා සම්පatti අල්පාබාධ බව, කියන ආබාධ රහිත බව, හොඳට ආහාර දිරවන්නා වූ ග්‍රහණයකින් සීතත් නැති උෂ්ණත් නැති ග්‍රහණයකින් යුක්ත බව, හොඳට ආහාර දිරවන්නා වූ අල්පාබාධ බව. ඊට පස්සේ වීර්ය වන්ත බව තියෙන ඕනේ ශ්‍රාවකයාට. මෙන්න මේ ගුණාංගයන්ගෙන් යුක්ත වූ ශ්‍රාවකෙක් මේ බුදුරජාණන් වහන්සේ හමුවට මේ පැමුණොත් එයාට බුදුරජාණන් වහන්සේට පුළුවන් කියනවා මේ උදේ කාලේ අනුශාසනා කරනවා කියන බුදුරජාණන් වහන්සේ ඒ අනුශාසනයට අනුව හික්මිලා හවස වෙද්දී අරහත්ත්වයට පත් වෙනවා කියනවා. සමහරවිට හවස අනුශාසනා කරනවා කියනවා. එහෙමයි. උදේ වෙද්දී රාත්‍රී වැඩ වීදී කරලා අරහත්ත්වයට පත් වෙනවා. දැන් මේ ඒවට ඕනතරම් අපට උදාහරණ මේ අවස්ථා මුණගැහෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවල රහතන් වහන්සේලාගේ තේරි ගාථාවලනේ තමාර අවුරුදු 7 මේ පොඩි මේ දරුවෝ බුදුරජාණන් වහන්සේ හැමෝට ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට එහෙම කෙස් බාලා පැවිදි කරන්න කියලා පොඩි කමටහනක් දීලා අවවාදයක් දීලා මේ පැවිදි කරපු අවස්ථාවලදී හවස වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙනවා. මේ ඒ විදිහේ මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරුස ධම්ම සාරති ගුණය අපිට හිත පහදවා ගන්න තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ සතර සතිපට්ඨානයේ තියෙන මේ ස්වාක්ඛාත බව, මේ ධර්මයේ තියෙන සන්දිට්ඨික බව, අකාලික බව, එහිපස්සික බව, ඕපනායික බව, පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤූහි කියන මේ උතුම් ගුණ සම්පත්තිය තමයි අපිට මේ වගේ විද්‍යාමාන වෙන්න පින්නසාන්හසනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට තව සිහිපත් වෙනවා මේ උදුම්බරික සිහනාද සූත්‍රය වගේ යන්තම් මතකයක් තියෙන්නේ මේ තපෝ ජුගුප්සාව තපස් කිරීම ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිරිසකට. එතනදී මේ චුතූපපාත ඥානය දක්වා උපදවා ගන්න බවක් කියනවා මේ තපස් කරන අය. බුද්ධ ශාසනයක් නැති කාලයක පව. බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ උතුම්ම ඵලය දැන් අරහත්්‍ය ආසවක්ෂය කිරීමනේ. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨානය ගැනත් කියවෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ මේ අවුරුදු 7 සිට මේ අඩු කරගෙන එනවා දවස් 7 දක්වා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාරද්දිත් භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාවේදී කියනවා මේ අයට මේ හිතුන්නේ නැහැ කියන අපිට මොන කරදරද මේක නිකන් මේ චෙක් කරලා බලන්න පරීක්ෂා කරලා බලන්න අපිට මේ දවස් 7ක් මේක පුරුදු පුහුණු කරා නම් කියලා කාටවත් හිතෙන්නේ නැහැ කියන මේ අන්‍යාගමික පරිබ්‍රාජික පිරිසනේ. මොකද භාග්‍යතුන් වහන්සේ වදාලා මේ මාරය පාපී මාරය මේ හැම දිනාගෙම හිත වහගෙන හිටියේ කියලා. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ ඒ වදාලේ ධර්මයේ මේ සතර සතිපට්ඨානය බුදුරණන් වහන්සේ දේශනා කරනවා මේක හරිද කියලා බලන්න කියලා. එහෙමවත් හිතුන්නේ නැහැ කියනවා. එහෙම හරි කළා නම් එයාට ප්‍රතිඵල ලැබෙනවා. එහෙම. ඒ කියන්නේ දැන් තමන් තුලින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දැගන්න අවස්ථාව ලැබෙන බව එතකොට අපට ඒ දේශනා තුලින් මනහකට තේරෙනවා. එහෙම. ඒ වගේම පින්නස්සවන්න තව දේශනාවකද භාගතුන් වහන්සේ වදාලා තව කෙනෙක් කියනවා මේ භාගතුන් වහන්සේ කිරී පැහැදිලා ඉන්නේ මට බුදුරන් වහන්සේ ඒ ධර්මය අවබෝධ කරගන්න මටත් කියලා දෙන්න කියනවා. අන්න ඒ කෙනාට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ඔබ තථාගතයන් වහන්සේ ගැන තියෙන සද්ධාවරක ගන්න ඒක ඔබට උපකාර වෙයි කියනවා ඉදිරියට අවබෝධ කරන්න. මොකද දැන් ඒ කෙනා කියනවා එයා ආගමේ ඉඳගෙන තමයි මේ
වෙන දෘෂ්ටියක වෙන මතවාදයක ඉඳගෙන භාගතුන් වහන්සේගේ පැහැදීම තියෙනවා. එහෙම. එයා ඒක ඉඳගෙන තමයි භාගතුන් වහන්සේගේ මේ විදිහට ඉල්ලන්නේ. අන්න ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඔබ තථාගතයන් වහන්සේ ගැන තියෙන සද්ධාව ප්‍රේමය රැක ගන්න කියනවා. එහෙම. ඒතර ඒව ඉදිරිය රැක ගන්න කෙනාට ඊළඟට ඒකාන්තයෙන් උපකාර වෙනවා. තමන්ගේ ඒ මත මති මතාන්තර අතහැරලා මේ ලෝකයෙන් එතෙර කරන සත්‍යපට්ඨානට එන්නට. එහෙම. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ මේ අඤ්ඤා සූත්‍රයේ ඇසුරෙන් තමයි අපි මේ කතාබස් කළේ. පින්නස් ස්වාමීන් වහන්සේට තව මේ අඤ්ඤා සූත්‍රයේ ඇසුරෙන් අපට සිහිපත් කළ යුතු කරුණු තව අනිකුත් බුද්ධ දේශනා සිහිපත් වෙනවා නම් මේ අවස්ථාවේ අපි සිහිපත් කරමු. මේ භාගිතුන් වහන්සේ අවුරුදු 7 සිට ඒ වගේම මේ දවස් 7 දක්වාත් අඩු කරලා මේ විදියට අරහත්ත්වේ කරා යන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගාමී ඵලය ලබන්න පුළුවන් කියලා මේ වදාළ කොටස් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට හැකියාවක් තියෙනවද තව කොටසක් උපුටා දෙන්න? එහෙනම් සන්නස දැන් අපිට මේ කිදේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ උතුම් ධර්මයේ මේ සතිපට්ඨානයේ තියෙන සම්දිට්ඨික බව, මේ ප්‍රතිඵලදායක බව ගැන තමයි මේ කිදේ අපිට හිත පහදවා ගන්න තියෙන ශ්‍රාවකයෙකුට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ධර්මයේ වැඩිමෙන් ප්‍රතිඵල ලබා දෙනවා. මේක මම පුරුදු කළොත් මට මේ කියන්නා වූ ප්‍රතිඵල ලැබෙනවා කියන මේ බුද්ධ භාෂිතය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න තමයි අපිට මේ උතුම් දේශනාව මහත් ප්‍රයෝජන පිණිස පවතින්නේ. මේ සමගම අපිට සිහිපත් කරගන්න පුළුවන් ද්විතීයික දසබල සූත්‍රය. ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ විශාරද ඥානයන්ගෙන් යුක්තව. ඒ වගේම විශාරද ඥාන සතරකින් යුක්තව. ඒ වගේම දසබල ඥාන, ඒ කියන්නේ ඥාන බල 10කින් යුක්තව බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ. ඉතින් මේ ගැනම ශ්‍රාවකයෙකුට හිත පහදවා ගත්තොත්, කියන්නේ බුදුරජාණන් වහන්සේ සියල්ල ගැනම අවබෝධයකටපත් වෙලා මේ දේ අවබෝධ නොවුණා කියලා කිසිම කෙනෙකුට දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ උන්වහන්සේට චෝදනා කරන්න බෑ. ඊළඟට උන්වහන්සේට මේ ක්ලේශේ ප්‍රහාණය නොවුණා කියලා කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙන නිවන් මඟ වැරදි කියලා කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. ඒක උන්වහන්සේගේ තවත් විශාල ඥානයක්. ඊළඟට උන්වහන්සේ නිවන් මඟට අනතුරුදායකයි කියලා පෙන්වා දෙන දේ අනතුරුදායක නෑ කියලා තවත් කෙනෙකුට මේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. ඒක උන්වහන්සේගේ තවත් සෙවෙන මේ විසරඥානයන් අතර තවත් එකක්. ඉතින් මේ විදිහ විසරඥාන සතරකිනුත්, ඒ වගේම දසබල ඥාන, මේ කියන්නේ ඥාන බල 10කිනුත් යුක්තයි. මේ දසබල ඥානයන්ගිනුත් විසරද ඥානයන්ගිනුත් යුක්තව බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ. දෙවියන් සහිත මරුන් සහිත ලෝකයේ උන්වහන්සේ මේ ධර්ම චක්‍රේ, උතුම් බ්‍රහ්ම චක්‍රේ ප්‍රවර්තනය කරන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා, මම මේ අවිද්‍යාව වරහැලි ඉවත් කරලා තියෙන්නේ. කියන්නේ අවිද්‍යාව මේ රෙදි කඩමාළු කියනවා, මේ මිත්‍යා දෘෂ්ටික, මේ කියන්නේ අන්‍නි මති මතාන්තර ගලවලා ඒවා වරහැලි ඉවත් කළා. මේ ශ්‍රී සද්ධර්මයේ ඔබට මම මතු කරලා තියෙන්නේ. මේක ප්‍රතිඵල දායකයි මහණනි. මේ ධර්මයේ අපි ඉස්සලා සිහිපත් කළා වගේ මේක මේ පැනින් බේරෙන දහමක්. මණ්ඩපේයේ මිදම් භික්කවේ බ්‍රහ්මචර්ය, මේක මේ පැනින් බඳුනක් වගේ කියන බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුසීත ව මේ කියන්නේ මේ හීන වූ වීරයකින් අග්‍රඵලයක් ලබන්න බෑ කියලා මේ බුද්ධ ශාසනේ. මේ හීන දෙකින් අග්‍රඵලයක් ලබන්න බෑ කියනවා. ඒ කියන්නේ හීන වූ වීරයකින් අග්‍ර දෙයක් ලබන්න බෑ කියනවා. අග්‍ර වීරයකින්, ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන ආතාපී කියන වීරය, ඔව්, කෙලස් තවන වීරියට. එහෙමයි. දැන් මේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනෝනේ අවුරුදු 7කින් මේ ප්‍රතිඵල ලැබෙනවා මේ බුදුරජාන් වහන්සේ කියන ආකාරයට අනුගමනය කළොත්. ඒතර මේ ධර්මයේ සම්දිට්ඨික බව තමයි එතනත් කියන්නේ සල්. එහෙමයි. ඒ කියන්නේ හිත පහදවාගෙන මේ ආතාපී සම්පජාන සතිමා කියන මේ ගුණ ඇති කරගෙන මේ අග්‍ර වූ වීරියක් උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ප්‍රබෝධයෙන් මේ ධර්මයේ හැසිරෙන කෙනාට මේ එයාට මේ නිවන් මඟ ජය ගන්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේ. මේක වඳ බහැපු ධර්මයක් නෙමෙයි කියන බුදුරජාණන් වහන්සේ තවදුරටත්. මේක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මේ තමන්ගේ යහපත කැමති කෙනත් කරන්න ඕනේ අප්‍රමාදීවමයි. අනුන්ගේ යහපත කැමති කෙනත් කරන්නට ඕනේ අප්‍රමාදීවමයි. මේ දෙපැත්තේ මේ යහපත කැමති කෙනා කරන්නට ඕනේ අප්‍රමාදීවමයි කියන. සතිපට්ඨානයට පැමිණීමමයි කියන. ඒ වගේම මේ සුදුසුයි කියන මේ බුද්ධ ශාසනය තුළ වෙරවීරී කරන්න මේ කුල පුත්‍රෙක් ඒතරම් මේ ස්වාක්කාත දහමක් මා දේශනා කරලා තියෙන්නේ. මේ කාමං තචෝච නහරුච අට්ඨිච අවසිස්සතු. මේ ශරීරයේ මේ ලේ ඒ වගේම මස් මේවා වියලෙතොත් වියලේවා. ඒ වගේම මේ සම් නහර ඇට මේවා ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යම් පුරුෂ ධෛර්යයෙන් පුරුෂ පරාක්‍රමයකින් යම් සත්‍යයක් සාක්ෂාත් කළ යුතු දේ සත්‍යයට පැමිණ මිසක් මාගේ වීරිය අත්හරින්නේ නැහැ කියලා මේ යම් වීරියක් කරන්න තියෙනවා නම් ඒ වීරිය මේ කරන්න සුදුසුයි කියලා මේ බුද්ධ ශාසනයේ තරම් ස්වාක්කාත දහමක් මම ඔබට දේශනා කළා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ උතුම් දේශනාවේදී වදාරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානයේදී බුදු මේ විශ්වාසයකින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාරලා මේ ප්‍රතිඵල මේ ශ්‍රාවකයන්ට පෙන්වා දෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට ඒ ගැන සිත පහදවාගෙන මේ උතුම් ධර්මය අපේ ජීවිතයට පුරුදු කරගන්න පුළුවන් නම් අපේ ජීවිතයට ඒකාන්තයෙන්ම යහපත උදා කරගන්න පුළුවන්. එහෙමයි සනස්. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්ස. පින්වත්නි, අපි මේ කතා කරන්නේ ලෝකේ අග්‍ර දෙයක්. අග්‍ර දේවල් කෙරෙහි හිත පහදවා ගැනීමම අග්‍ර පිනක් කැස්සෙනවා. භාගිතුන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේදී වදාලා මේ භාගිතුන් වහන්සේ වදාළ මේ සංකත දේවල් අතර හේතු නිසා හටගත් දේවල් අතර අග්‍රයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය ගැන කියවෙන සතර සතිපට්ඨානයේ ඇතුළත් මේ උතුම් දේශනා අපි කතා කළේ. එහෙනම් මේ දේශනා ගැඹුරු වුණත් මේ දේශනා ගැන හිත පහදවා ගත්තොත් පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනාටම බොහෝ පිං රැස් වෙනවා. ලෞකික ජීවිතයේ ගත කරන අයගේ ලෞකික ඉලක්ක කරා යන්නටත් ඒ වගේම ලෝකෝත්තර අමාමා නිවනට පත්වන්නටත් උපකාර වෙන උතුම් පුණ්‍ය ධර්මයන් උතුම් කුසල ධර්මයන් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මුලින්ම කළ යුත්තේ මේ නිවන් මගට මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයට මේ සතර සතිපට්ඨානයට අරහත්ංග මාර්ගයට හිත පහදවා ගැනීමයි. ඉතින් ඒ නිසා අඤ්ඤා සූත්‍රය මුල් කරගෙන සතර සතිපට්ඨානේ වෙහෙසෙන කෙනෙකුට වෙඩවඩන කෙනෙකුට මේ ජීවිතයේ අරහත්ත්වය ලබා දෙනවා. එහෙම නැතිනම් උපාදාන ඉතිරුනොත් අනාගාමී ඵලය ලබා දෙනවා කියන කරුණ අදහා ගැනීමම හිත පහදවා ගැනීමම බොහෝ පිං රැස් වෙනවා. ඉතින් ඒ ගැන සිතක් උපදවීමත් භාගතුන් වහන්සේ වදාලා බොහෝ උපකාරයි කියලා මේ ධර්ම මාර්ගය යන්නට. ඉතින් ඒ නිසා පින්වත්නි මුලින්ම හිත පහදවාගෙන මේ පින රැස් කරගන්නට උත්සාහ කරන්න, ඉන් අනතුර මේ මාර්ගය පුහුණු කරන්නට වෙර වඩන්න, ඒ වගේම රැස්කල පුණ්‍යානුභාවයෙන් සුවසේ මේ සුන්දර නිවන් මගේ ගමන් කරන්නට මේ වාසනාව උදා කරගන්න, ඒ වගේම අප රැස්කල පුණ්‍යානුභාවයෙන්ද දෙවියන්ට මිනිසුන්ට හැම දිනාටමත් අපි අනුමෝදන් කරමු. පින ස්වාමීන් වහන්ස, අපි මේ රැස්කලාව සියලු පින් සම්බුදු සසුනේ පුණ්‍යානුමෝදනා ලබනා සියලු දෙවියෝ දැක බලා සතුරු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම දානයේ අනුමෝදන් වෙන පරදත්තූප සත්වයනට මේ පින් ලැබිලා එයාගේ පරලෝ ජීවිතය සැපවත් වේවා. ඒ වගේම පින්නත් ස්වාමින් වහන්ස, ගුරුදේවයන් වහන්සේ ප්‍රමුඛ පින්නත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනී, ශ්‍රද්ධා ගුවන්විදුලි කටයුතු කරන හැම දෙනාටම පින් ලැබේවා. සිළු දෙනාටම මෙලව පරලව ජීවිතය සුවසේ වසන්නට, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්නට, සොඳුරු නිවන් මඟ සදහම් කතාබහත් වලින් අපරැස් කළ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති.